ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නය එක මෙම වාර්තාව සකස් කිරීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2020 වර්ෂයේ සිට ලියාපදිංචි දත්ත අනුව ගොනු සලකා බලා ඇත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පද්ධතිය අනුව 20.1 දින සිට 23.829 වන දින තෙක් ගෘහපාලන සහකාර කාන්තා ලෙස කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගත වී ඇති කාන්තාවන් සංඛ්‍යාව 177,706ක් වේ. එම සංඛ්‍යාවෙන් 23,758ක ගෘහපාලන සහකාර කාන්තාවන් ප්‍රමාණයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත ගුණ වලට අනුව නැවත මෙරටට පැමිණ ඇත. ඒ අනුව මේ වන තෙක් ගෘහපාලන සහකාර කාන්තා තනතුර සඳහා ගොස් නැවත නොපැමිණ දැනටමත් සේවයේ යෙදී සිටින ගෘහපාලන සහකාර කාන්තාවන් සංඛ්‍යාව 153,948යි. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කාල සීමාව අවුරුදු 2යි. කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොගෙන විදේශගත වූ හෝ එහෙම නැත්නම් ලියාපදිංචිය දීර්ඝ කරගෙන නැතුව තවදුරටත් එහි සේවයේ යෙදෙන අය ඉන්නවනම් එයගේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රමවත් හැකියාවක් නැහැ. අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නැවත සලකා බැලීමක් තමයි කරන්නේ. නමුත් අපි ලබන අවුරුද්දේ ඉඳලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන සම්පූර්ණ මේ සිස්ටම් එක ඩිජිටලයිස් කරයින් පස්සේ ලංකාවෙන් එළියට යන සියලු දෙනාගේ දත්ත සහ ඔවුන් සමග තියෙන තොරතුරු ටික සහ ඔවුන් පැමිණුණයින් පස්සේ ඔවුන්ගේ රීඉන්ටිග්‍රේෂන් පාර්ට් එකත් සියල්ලම එකට එකතු වෙලා වැඩ කටයුතු වෙන නිසා සියලු දත්ත පද්ධතිය අපිට යාවත්කාලීන තොරතුරු අපිට ඉදිරිපත් කිරීමේ හැකියාව ලබන අවුරුද්දේ ඉඳලා අපිට තියෙනවා. මේක කාලාන්තරයක් තිස්සේ සිද්ධ නොවෙච්ච දෙයක්. මේ වෙලාවේ අපිට කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අංක 2 ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලංකාවේ සේවය කරන ලබන කාන්තාවන් සංඛ්‍යාව කොපමණද? ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලංකාවේ සේවය කරන ලබන කාන්තාවන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුව සතුව නොමැති බව කම්කරු කොමසාරිස් ජෙනරාල් විසින් දක්වා ඇත. මේක තමයි ලංකාවේ ගෘහ සේවයේ සම්බන්ධයෙන් තිබුණු තත්වය. නමුත් ඔබතුමී ඊළඟ ප්‍රශ්නෙන් අහනවා, ඉහත දෙකෙහි සඳහන් ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව හා සුබසාධනයේ උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? අමාත්‍යංශයේ ලියලේවල තියෙන උත්තර 1956 අංක 47 දරන ස්ත්‍රීන් තරුණ අය ළමයින් සේවයේ යෙදවීම පනත යටතේ 20 වගන්තිය යටතේ 2021-11-15 දිනතිව බලාත්මක වන අනතුරුදායක රැකියා ලයිස්තුව අනුව වයස අවුරුදු 18ට අයෙකුට ගෘහ සේවයේ යෙදීම තහනම් කළ ඇත. අඩු අයෙකුට ඒ වගේම 2021-11-18 දිනති රජයේ අතිවිශේෂ ගැසට් අංකේ 22.54-35 යටතේ ඒක නීතිගත කළා තියෙනවා. ඒකාබද් අපි දැන් ඉදිරිපත් කරන්න යන අලුත් නව රැකී රක්ෂා පනත යටතේ ඒකේ අපි ගෘහ සේවය ඇතුළත් කිරීම මගින් ගෘහ සේවයට සේවක අර්ථසාධක අරමුදල් සහ සේරක භාරකාර අරමුදල් ගෙවීමටත් පියවරගෙන තිබේ කියලා ලියලා තිනවා. මේක ඊට එහාට ගියපු කන්සෙප්ට් එකක්. අපි ඩිග්නිටි ඔෆ් ලේබර් කියන අලුත් ඒ අයට ගරුත්වයක් ලබා දීමේ අවශ්‍යතාවය හැටියට මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක් දැනට අපි කියනවා. එම ඕස්ට්‍රේලියාවේ ගියාම එහේ තනකොළ කපන කෙනත් වාහනෙන් ඇවිල්ලා ඇඳුම ඇඳගෙන වැඩේ කරලා යනවා. කතාව විතරයි කියන්නේ ඒවා කොහොමද කරන්නේ කියලා කතා කරන්නේ. මොකද අපි පිටිපස්සේ තුන්වෙනි පේලි වල ඉඳලා කතා කරපු අයනේ. ඒකනේ පිළිගන්න බැරි පිටිපස්සේ තුන්වෙනි පේලි ඉඳලා ආණ්ඩු බාර ගන්න කිව්වහම කරන්න නැතුව ඒකේ රටවල වල ගිහිල්ලා කේලම් කිය කී ඉන්නේ. එතකොට මේ හැම ක්ෂේත්‍රයක්ම අපි ඒ ඒ ක්ෂේත්‍රවල එයාගේ වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂාව මොකද්ද වෙන්න ඕනි, ඒ අයගේ නිපුණතා මට්ටම මොකද්ද වෙන්න ඕනි කියලා හදලා ඒ අයට ලයිසන් දෙන සිස්ටම් එකක්. ඒ කියන්නේ එයාට ප්‍රැක්ටිෂනර් ලයිසන් එකක් සියලු ක්ෂේත්‍රවලට අපි හඳුන්වා දෙන්න යනවා. එතකොට ගෘහ සේවයට මේ සියලු ක්ෂේත්‍රවලට සිකියුරිටි වෙන්න පුළුවන්, ස්පාවක වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට ඒ ලයිසන් එක දෙනවා. සහ ඒගොල්ලන්ගේ කවුන්සිල් එකක් කරා තමයි ඒක යාවත්කාලීන කිරීම වාර්ෂිකව සිද්ධ කරන්නේ. වෘත්තීය පුහුණු අධිකාරිය ඒ සම්බන්ධයෙන් විත් එක සාකච්ඡා කරලා ඒ කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි මේ ක්ෂේත්‍රවල අයව නියාමනය කරන්න අපේ අලුත් රැකී රක්ෂා පනතටත් මේක ඇතුළත් කරලා තිනවා. ඒ බලය රැකීරක්ෂා පනතට ඇතුළත් කරගෙන මේ හරහා මේ සියලුම කාන්තාවන්ට ඒ වගේම මේ අනෙකුත් ක්ෂේත්‍රවලටත් සියලු දෙනාම සේවයේ යොදවා ගන්නවා නම් ඒ අයට EPF ETF ගෙවන්න වෙනවා. මෙතනින් එහාට ගෘහ සේවයේ යොදවා ගන්න නෙවෙයි, පයිපවාස් කෙනෙක්ගෙන් වැඩගත්තත් එහෙම නැත්නම් වෙන ඕනෑම ක්ෂේත්‍රයක මේ අපි කියන වෙනත් ක්ෂේත්‍රවල ඒ කියන්නේ විධිමත් අවිධිමත් ක්ෂේත්‍රවල වැඩ කරන සියලු දෙනාම මින් ඉදිරියට
EPF, ETF, Gevala, Tamai Seveta, Gandapuluan Bene, Onem, Pudgalekuta, Groseveta, Timamai, Groseve, then a Kanta, and Silu Dinama Gedaka Vedakaravana, Onge Sauke Sambandin, Onge Arakshava Sambandin, Apinitri Tigenema, Eva Game Unta, EPF, ETF, Gevala, ACL Yavat Kali in a Kerala Madapilila, Kapisangidane, Kalatina, Ikane, Danata, Merate, Miliana Dekai, Jashima Hatarak, Pamanak, Vene. EPF, ETF, Daika, and Pramani, Seva Nutabara Mudalata, so Aramudal Decata, Daika, and Pramani, Merate Avidima Chetra in a Cielo Denata, Kriatma Kerala, Cielo Denatamat, AIG, Rekiave, Vidimat Bave, Saha Garutu Labadinova Gamer, Arakshav, Subasadani at Satikaran, Abiveda Pilila Kriatma Kerno. Noe Senam, Amand, Meta. Garukatanakatuni Magi Palavini at Ruprashne. ගරු ඇමතිතුමා පහුගිය දවස්වල අපි දන්නවා සුධර්මා නෙත්මි කුමාර මහත්මියගේ නිවසේ සිදු සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගෙන වැලිකඩ බන්ධන මේ පොලිසිය වගේ අත්අඩංගුවට අරන් ඉන්නකොට අබිරහස් ලෙස මිය ගියා පොලිසිය පහර දීමකින් ඒක සිද්ධ වුණා කියන එකට විමර්ශනය එකක මගින් මේ වෙනකොට විමර්ශනය කරලා හෙලි කරගෙන තියෙනවා ඒ වගේම එයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිම සටහනක්ුත් තියලා නැහැ ඒක නීති විරෝධී ලෙස රඳවා ගැනීමක් කියන එක මම හිතන්නේ ඔබතුමත් පිළිගන්න මැති ඒක විමර්ශන වලින් අනාවරණය වෙලා තියෙනවා ඒ වගේම මේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවට පොලිස් ප්‍රතිවරයාට විවිධ පාර්ශව සහ බුද්ධි අංශ වලින් තොරතුරු ලැබිලා තියෙන බවත් වාර්තා වෙලා තියෙනවා ඒ වාර්තා අනුව පොලිස් ප්‍රතිවරයාගේ නියමේ පරිදි මේ ඒ කාන්තාව ඒ මියගිය කාන්තාව පොලිස් අත්අඩංගු විදී අබිරහස් ලෙස මිය යෑම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ මගින් පරීක්ෂණයක් ආරම්භ කරා. ඒ වගේ ඒක එක සිද්ධියක්. ඊළඟ එක තමයි සිංගප්පූරුවේ ගෘහ සේවයට ගිහිල්ලා ඉන්නකොට මහල් නිවාසයකින් වැටිලා දංකොටුව ප්‍රදේශයේ නදීකා දිල්හානි ප්‍රනාන්දු කියන කාන්තාව මිය යෑම සිද්ධියක් මැයි මාසේ 17 වෙනිදා වාර්තා වුණා. ඇය මිය යාමට පෙර මිතුරියකට යවපු හඬපටයක් නිසාවෙන් ඇයගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවටත් ඥාතීන්ගෙන් ප්‍රකාශයක් සිද්ධ වුණා. මම ඔබතුමාගෙන් අහන්නේ මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය මොකද්ද? ඒ අයට වඳි දීමක් කරලා තියෙනවද? අංක 1 නෙති කුමාර මහත්මියගේ නිවසේ සිදු වූ කාරණාව සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා. පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. අපිට අවසන් වාර්තාවක් නැහැ. හැබැයි අපි කම්කරු අමාත්‍යංශය විදිහට ඒ සම්බන්ධයෙන් නිරන්තර පසුවිපරම් සිද්ධ කිරීම සිද්ධ කරනවා. අංක 2 සිංගප්පූරුවේ සිද්ධ වෙච්ච මරණය සම්බන්ධයෙන් අපි ඒ රට තානාපති කාර්යාලය සමග එකතු වෙලා ඒ රටේ පොලිස් පරීක්ෂණ සිද්ධ කරනවා. මං අංක 3ක් වශයෙන් තවත් කාරණාවක් ඉදිරිපත් කරන්නම්. ඒ වගේම තවත් කාන්තාවක් ලංකාවට එන්න සූදානම් වෙලා තියෙද්දි සියදිවින් අසාගත්තා කියලා තොරතුරක් ඇවිල්ලා මරණයට පත් වුණා. ලොකු හාහුවක් ගියා වාහනේ එන්න ආවම උනේ කියලා. මේ දෙවනි තුන්වෙනි කාරණා දෙක සම්බන්ධයෙන්ම අවසානාත්මක වශයෙන් මා දන්න ඇතැම් තොරතුරු මේ සභාවේ මං කියන්න කැමති නැහැ. ඒ කියන්නේ ඇතැම් පෞද්ගලික කරුණු කාරණා මේ සම්බන්ධයෙන් තිර නිසා කාන්තාවන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් මං ඒ සම්බන්ධයෙන් තොරතුරු කතා කරන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි අංක 1 කාරණාව සම්බන්ධයෙන් අපි දිගටම පරීක්ෂණ කටයුතු සිද්ධ කරනවා. අර කාරණා සම්බන්ධිනුත් අපි පොලිස් පරීක්ෂණ සහ ඒ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඒ සියල්ල පසු විපරම් කිරීම සිද්ධ කරනවා. අංක 1 කාරණාව සම්බන්ධයෙන් ඒ සිද්ධ වෙද්දී මේ කම්කරුවෙට සිද්ධ වෙච්ච කාරණාවක් නිසා කම්කරු අමාත්‍යංශයටත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා නඩු දැමීමේ පවා කටයුත්තකට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් අද කම්කරු අමාත්‍යංශයේ නිලධාරීන් බරපතල අර්බුදයකට මතු වෙලා තියෙනවා. හොරණ අපිට මතකයි කර්මාන්ත ශාලාවක 6 දෙනෙක් ඇමෝනියා වලකට වැටිලා මැරුණා. බරපතල සිද්ධියක්. ඒතර ඒ වගේ සිද්ධියකට පොලිසිය කටයුතු කරද්දී කම්කරු දෙපාර්තමේන්තුවත් ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම කටයුතු කරන්න ඕනි. අද වෙනකොට ඒ නඩු පැවරීම කටයුතු කරපු මේ පාර්ලිමේන්තුවේ අනුමත කරපු පනත යටතේ නඩු පැවරීම කටයුතු සිද්ධ කරපු මේ කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නඩු පැවරීම කටයුතු කරපු අපේ කම්කරු නිලධාරි කම්කරු සහකාර කොමසාරිස්වරයේ අත්අඩංගුවට පත් වෙලා සති දෙකක් හිරේ හිටියා. දැනට වර්තමාන ලේකම් එදා හිටපු කම්කරු කොමසාරිස්වරයා මේ නඩුව දාන්න නියෝග කරපු නිසා ඔහු හිරේ හිටියා. 6 දෙනෙක් මරපු කර්මාන්ත ශාලාවේ කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොරණ ගරු අධිකරණය පළවෙනියෙන් මේ නඩුව අපි දැම්මහම මූලික ප්‍රතිවිරෝධතාවයක් ඉදිරිපත් කරලා පැමිණිලිකාර මේ විත්තිකාර පාර්ශවයෙන් පළවෙනි නඩුකාර උන්නාසයක ගණන් ගන්න නැතුව ඒක ප්‍රතික්ෂේප කරයින් පස්සේ නඩුකාර
නඩුකාරවරයා මාරු කරලා අලුත් නඩුකාරවරයෙක් ඇවිල්ලා මේක නැවත අරගෙන මේ නඩුව පැත්තකට දානවා. නඩුව පැත්තකට දාලා ඇයි මේ 6 දෙනෙක් මැරිච්ච එකට නඩු දැම්මේ කියලා ඒ අධිකරණ නිලධාරියා ඒ නඩුකාරවරයා විසින් මේක ක්‍රියාත්මක කරන මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් කම්කරු දෙපාර්තමේන්තුවේ නඩු දාපු අයට හිරේ යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අයට උසාවිය යන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි කම්කරුවෝ ඒ 6 දෙනෙක් මැරිච්ච එකට නීතිය ක්‍රියා මේ මැරීමට අදාළ කාරණාවට වග කිව යුතු හාම්පුතුන්ට නීතිය හමුවේ ප්‍රශ්නයක් නැහැ. අද වෙනකොට අපි තවදුරටත් මේ නඩු දමනවාද මේ පනතයට පාර්ලිමේන්තුව අපිට අනුමත කරලා දීපු පනත යටතේ නඩු පැවරීම පිළිබඳව පවා ගැටලු මතුවලා තියෙනවා. ඒ නිසා වෘත්තිකයන්ගේ සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නඩු පැවරීම දැන් ප්‍රශ්නතාවගත තැනකට අපිට පත් වෙලා තියෙනවා. ගරු කථානායකතුමනි, ඉතින් වැටත් නියරත් ගොයම කාණම් වෙච්ච පාඩුව කාට පවසම් කිව්වලු. ඒ කියන්නේ කම්කරු අමාත්‍යංශයේ හැටියට ඔබතුමාට බැරි නම් ඒ ආරක්ෂාව තහවුරු කරන්න. මම හිතනවා ඔබතුමාලා ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕන. නීතිය හා සාමය ඇමතිතුමත් අධිකරණ ඇමතිතුමත් එකතුලා, මොකද මේ රටට විදේශ විනිමය ගේනන්නෙත් අපේ කාන්තාවෝ. එතකොට මෙතනදී පීඩණයට පත් වෙලා තියෙන්නේ කාන්තාවෝ. දැන් ඔබතුමා කිව්වා අර කර්මාන්ත ශාලාවේ සිද්ධිය ගත්තත් ඒ මිනිසුත් අපිට විදේශ විනිමය ගෙනල්ලා දෙන මිනිසු තමයි. එතකොට මම හිතනවා මේකම මෙහෙම පහසුවෙන් අත්හරින්න සුදුසුයි කියලා මම දකින්නේ. ඒ නිසා මම හිතනවා ඒව සම්බන්ධයෙන් ඔබතුමා පිණි හිඳී කියලා. ඊළඟ කාරණාව තමයි ගරු මගහැරීම නෙවෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. අධිකරණ නිලධාරියෙක් එහෙම තීන්දුව දීලා ඊට අමතරව මට ලිපියක් එවනවා. අධිකරණ නිලධාරීන්ට මට ලියුම් එවන්න බෑ මේ නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. එතකොට අපිට බැලූ බැල්මට අනවශ්‍ය මැදිහත් වීමක් සිද්ධ වෙන බව පේනවා ඒ අධිකරණ නිලධාරීවරයා කරන කටයුතු සම්බන්ධයෙන්. එතකොට මේ සම්බන්ධයෙන් මම මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට මම පැමිණිලි කරලා තියෙනවා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් රීට් ආඥාවක් ලබා ගන්න කටයුතු කරන්න කටයුතු කරලා තියෙනවා. එතකොට අධිකරණය ඊටාත්ම අපි ගරු කරන අධිකරණේ නීතිය හා සාධාරණත්වය අපි බලාපොරොත්තු වෙන අධිකරණේ යම්කිසි තැන්වල යම්කිසි නිලධාරීන්ගේ මේ වගේ බිස්නස් අයගේ එහෙම නැත්නම් මේ වැරදි වලට සම්බන්ධ අයට මොනවා හරි මට මේක පැහැදිලි කරන්න අමාරුයි. අපි මොකද අපි අධිකරණ ක්ෂේත්‍රය අපි ආරක්ෂා කරගන්න අවශ්‍ය නිසා. හැබැයි මේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් යටතේ නඩු පැවරීම වැරදක් හැටියට අධිකරණය තීන්දු කිරීම බරපතල ප්‍රශ්නයක් මේ වගේ කටයුතු වලදී. කොහොම වුණත් අපි ඒක අධිකරණ මේ පාර්ලිමේන්තුවේ අපි ඒ සහයෝගය බලාපොරොත්තු වෙනවා. මේ කටයුත්තට සමස්තයේ විදිහට මේක එකතු වෙලා තීන්දුවක් ගන්න ඕනි. මේ වගේ කටයුතු වලදී අපි දන්නවා අධ්‍යාපන අමාත්‍යංශයටත් මේ වගේ මේ කටයුතු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. රටේ ඉදිරි ගමන අපේ ගුරුවරියන්ගේ පත්වීම් ටික සිද්ධ කරනකොට ඒ වලටත් යම් යම් බලපෑම් සිද්ධ වෙනවා. එතකොට මේක සර්වසාධාරණව බලලා රටේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන්නයි මේ සියලු ආයතන වැඩ කරන්න ඕනි. ඔබතුමී කිව්වා වගේම අපි අපේ වගකීම ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා. අනිත් එක ඇමතුමා ඔබතුමා මම විනාඩියක් ගන්නවා. දැන් මේ මිනිසුන්ට නීතිය හැර වෙන සරණක් නැහැනේ. එතකොට එතනදී ඒක වෙන්නේ නැත්තම් ඉතින් කනගාටුයි. අත්‍තර අධිකරණය සමහර මම විවේචනයක් නෙවෙයි සමහර නඩු තීන්දුව. දැන් අධ්‍යාපනය සම්බන්ධයෙන් දාලා තියෙන නඩු තීන්දුව ඔබතුමා දන්නවා අධ්‍යාපන ඇමතුමා හැටියට. අද රටේ 33,000 ගුරුවරු නැහැ. එතකොට අධිකරණය ඒ නඩු ඉස්සරහට අරගෙන ඉක්මනින් තීන්දුව දෙන්න ඕනේ විදිහට අපි දකිනවා. එහෙම නොවුනොත් මේ රටේ දරුවන්ගේට ඒ වෙන කාලයේ විනාශ වීම, ඒ දරුවන්ගේ වයස යෑම, ඒවට මම දන්නේ නැහැ කවුද වග කියන්නේ කියලා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා දෙවෙනි අතුරු ප්‍රශ්නය. දැන් තානාපති කාර්යාල වලින් මේ විදේශගතව වෙලා ඉන්න අපේ කාන්තාවන් ඇතුළු ශ්‍රමිකයන්ගේ සම්බන්ධයෙන් සොයා බැලීම ඉතාමත් මදි ගරු ඇමතිතුමනි. තරහ වෙන්න එපා. මොකද ඒකට ඒක විතරකුත් නෙවෙයි. දැන් ස්වීඩන් තානාපති කාර්යාලය අර ඔබතුමාට අදාළ නැති වුණත් මම මේ තානාපති කාර්යාලයක් නිසා කියන්නේ කාර්යභාරයන් කරහැරීම කොච්චරද කියනවා නම් මේ අවුරුද්දේ ස්වීඩන් වලට
අධ්‍යාපනය ලබන්න යන දරුවන් ඉන්දියාවට යන්න ඕනේ වීසා එක ගන්න. එතනදී ඒ දරුවව වෙනුවෙන් පෙනී හිටින්න කවුරුත් නැහැ. අන්තිම මොහොතේ තමයි ඒගොල්ලන්ට කතා කරන්නේ. එතකොට යුනිවර්සිටිස් වලින් කාලේකුත් වෙලා කියලා කියන ඒ වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මං තානාපති කාර්යාල ගැන කියනකොට මැද පෙරදිග විතරක් නෙවෙයි ගරු ඇමතිතුමනි අනික් තැන්වලත් තත්ත්වය බොහෝ තැන්වල එහෙමයි. ඒ නිසා තානාපති කාර්යාල වලින් ගරු ඇමතිතුමා ඔබතුමා මැදිහත් වෙන්න ඕනේ. ඒ අය සම්බන්ධයෙන් මේ සියදිවි නසා ගන්න තැනට ආවට පස්සේ ආ සියදිවි නසා ගත්තා කියන්න නෙවෙයි. ඒ අය සම්බන්ධයෙන් සොයා බැලීමක් නියාමනයක් කරෙන්න ඕනේ. කොතනද මේගොල්ලන් ඉන්නේ? කොහොමද ඒගොල්ලන් ජීවත් වෙන්නේ? ප්‍රශ්නයක් වුණාට පස්සේ ගෙනල්ලා අර හෝල් එකකට දාලා ඉවරලා තියෙන එක නෙවෙයි. ඊට එහා ගියපු දෙයක් තියෙන්න ඕනේ. ඒ සඳහා ඔබ තුමාට වැඩපිළිවෙක් යොදන්නයි කියන එක යෝජනා කරන ගමන් මම කියනවා මේ රට ගෘහ සේවිකාවන් දැන් අර සුධර්මා නෙත්ති කුමාර මහත්මියගේ නිවසේ හිටපු කාන්තාව ගත්තත් අපේ රටේ මෙරට ගෘහ සේවිකාවන් ස්ථානගත කිරීම සහ ඒ අය සම්බන්ධයෙන් හොයා බලන්න වැඩපිළිවෙලක් තිබෙනවාද? එහෙමනම් ඒ සඳහා දෙයක් ඔබතුමා කරන්නට බලාපොරොත්තු වෙනවද? ඉවේ ඔබ අන්තිමට අහපු එක ඒ කියන්නේ ඒකට මම පැහැදිලි උත්තරයක් දුන්නේ එහෙම කිසිම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ මේ රටේ. හැබැයි අපි ඒක ක්‍රියාත්මක දැන් කරලා තියෙනවා. අලුතෙන් රැකී රක්ෂා පනතට ඇතුල් කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපි දැන් ඩ්‍රාෆ්ටින් මට්ටමේ තියෙන රැකී රක්ෂා පනතට. ඊට අමතරව ඔබතුමී කියපු තානාපති කාර්යාලවල කාරණාව කොරෝනා සංගත කාලයත් එක්ක තානාපති කාර්යාලවල හිටපු සේවකයෝ විශාල වශයෙන් නැවත ලංකාවට ගෙන්න ගත්තා. තවමත් අපිට ඒ සම්බන්ධයෙන් අලුත් පත්කිරීම් කරලා යවන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මොකද රටේ පවතින ආර්ථික තත්ත්වයක් නිසා. ඒ නිසා ඒ විතරක් නෙවෙයි තානාපති විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ තියෙන අංශවලත් විශාල සේවක හිඟයක් මේ දවස්වල පවතිනවා. එතකොට සේවකයින් ඒ තැන්වලට යවලා හොයලා බලලා කටයුතු කරන එක ප්‍රායෝගිකව මේ දවස්වල අපහසුතාවයක් පත් වෙලා තියෙනවා. මම කියන්නේ හෙට දවසේදීත් අපි කොච්චර සේවකයෝ යැව්වත් මේ එක්කිනා එක්කිනා ගැන හොයා බැලීම සිද්ධ කරන්න වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා තමයි අපි මේ පුද්ගලයෝ ගිහිල්ලා බලනවට වඩා එහා ගිහිල්ලා මේ අලුත් ඩිජිටල් සිස්ටම් එක දැම්මයින් පස්සේ තමන් ඒ ගෙදර ඉන්නේ තමන්ගේ පඩි ලැබුණාද තමන්ට සැලකීම කොහොමද මේ සියල්ල වාර්තා කරන්න පුළුවන් තානාපති කාර්යාලයට සහ කොළඹට වාර්තා කරන්න පුළුවන් විදියට තමන්ගේ ගෙදරට දැනුම් දෙන්න පුළුවන් විදියට සිස්ටම් එකක් අපි නිර්මාණය කරලා තින්නේ. අපි ඒකයි తాවකාලික විසඳුමක් හරි එහෙම නැත්නම් ආවේගශීලී විසඳුමක් ගන්නේ නැතුව ඉතාමත්ම ස්ථිරසාර විසඳුමක් මේ සඳහා අපි අරගෙන තියෙන කියන එක මම ඔබතුමීට සිහිපත් කරනවා. ස්තුතියි නලින් බණ්ඩාර.